මිහින්තලේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්න විනාඩි දෙක තුනක් දෙන්න ගරු කතානායකතුමනි මිහින්තලේ පුදබිමේ මේ වෙන විට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103 දෙනෙක් ඉන්නවා හමුදාවේ 48 දෙනෙක් ඉන්නවා සිවිල් ආරක්ෂක බලකායේ 100ක් ඉන්නවා සියල්ල 252ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩ කටයුතු කරනවා ඒ අතර උන්වහන්සේගේ ඉල්ලීමට අනුව නොයෙකුත් අවස්ථාවන් වල පන්සලේ වැඩ කටයුතු කර ගැනීම සඳහා අපි නිලධාරීන් ලබලා දීලා තිබෙනවා පොසොන් පෝය සමයේ මැද මළුවේ 5 කියුබ් 150ක් පමණ කරේ අපේ හමුදා නිලධාරීන් 500ක් පමණ යොදවලා පොසොන් පොහොය දිනට කලින් ඒ තැන සුද්ධ පවිත්‍ර කරගන්න හමුදා නිලධාරීන් 500ක් පමණ යොදවලා තියෙනවා. කරේ තමයි පස්තික උඩට ඇද්දේ. මෙවැනි තත්වයක් තුල ගරු කථානායකතුමනි දෙදෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් කරා විපක්ෂ නායකතුමත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා මෙම දෙදෙනා අපි ඔක්තෝබර් 7 වෙනිදෙන් පස්සේ රට තුල ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ඒ වගේම ආවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා. සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරියෙක්ට යන්න බෑ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. ඒ වගේම ගරු කථානායකතුමනි මේ කටයුත්තට සම්බන්ධ වුණේ හුදෙක් ආරක්ෂාව වෙනුවෙන්. දැන් අපි තීන්දුවක් ගත්තා. උන්වහන්සේගේ ජීවිතයට චද්දනයක් කියන බව උන්වහන්සේ කියනවනම් හමුදාව පන්සල තුල තිබීම නිසා අපි මේ 252ම අද දවසේ විඩ්‍රෝ කරගන්න අපිට සිද්ධ වෙනවා ගරු කථානායකතුමනි. ඒ අනුව නාවික හමුදාවේ 103කුත් සිවිල් ආරක්ෂක බලකායේ 100ක් හමුදාවේ 48 දෙනෙක් අපි අද දවසේ සිට මිහින්තලා පුදබූමියෙන් ඉවත් කරගන්න බව මම මේ සභාවට දැනුම් දෙනවා.